කියන්නේ ටොකසොන පොතේ. අනිත් එක තමයි තමන්ගේ ලෙඩක් හොඳයි නම් මං ඉල්ලන්නේ මෙච්චරයි තොපේ. අර පොතක් තියෙනවා යැ පැත්තේ ලියපල්ලා. මොකද මං අද මරන මාව මරන් කන්න බලන් ඉන්නවා අම්මේ තාත්තේ නරි ටික. වෙදකම නවත්තපන් කිය කිය ඕන තරම් එනවා මේ රත්න අම්මේ තාත්තේ මාව මරන්න බලන් ඉන්නේ. ඔය කෙනෙහිලු දන්නේ නැහැ. උන් හිතන ඉන්නේ මං හා පැටියෙක් කියලා. මරන්න කියනවා මරපල්ලානේ. යුද හමුදාවට යද්දී ජීවිතේ දන් දුන්නේ කංගසන්තුරේ නැවෙන් බහිනකොට මගේ මනසෙන් මං මව්බිමට. මව්බිමට ජීවිතේ දන් දීපු එක ආය ජීවිතේට ආස කරයිද බා? මැරෙන්න ඉපදුනා කියලා දන්නවනේ බා. මැරෙන්න ඉපදුනා කියලා නොදන්න හිටියා නම් මට ගැටලුවක් නැහැ. මරන්න ඒකට මං බයයි. නේ බා? ඉපදුන එක මැරෙනවා කියලා දැනගත්තාම නිවැරදිව දැනගත්තොත් ඔය තොපි දන්නව වුණාට ඒක දැක්ම නෙමෙයිනේ. නිවැරදි දැකගත් කල ජීවිතේ ඌට වැඩක් නැත. මෙතනත් අදත් ඉන්න ඔය නපුන්දු කියවිලා අහන් මම මේ රෙකෝඩින් ගන්නවා. ඈ කොපිට බෑ මට කෙලින්ද. මේ වෙදකම නවත්තනවා නම් පුළුවන් මෙන්න මේකට විතරයි. වෙන කිසි මේකට බෑ. නවත්තන්න ආවොත් යමේ උන්ට පජාත වෙලා යන්න වෙයි. මාධ්‍ය කාවනේ දකින්න දින ඒ කාලේ නේ 2900යි දවසට දෙනකම් මමයි නැවැත්තුවේ. මාධ්‍යෙන් දාලා මාස 3ක් යද්දී 2900යි මෙතන දවසට දෙනක. මමයි නවත්තලා මාස නවත්තලා දෙනක අඩු කරලා පොඩි ගාන්ට ඇවිල්ලා මේ ඊයේ පෙර දැන් තමයි ආයෙ ඔය ලොකු ගාන්ට ඔය දැම්මේ ඔළුව. හෙට 5000ක් ඕන නම් ඔළුව නිරවුල් වුණා හෙට 5000ක් බලන්න ඔළුව තැනට ආවොත් 5000 මෙතන ඒක වළක්වන්න කාටවත් බෑ. හෙට මේක මොකක් හරි අදපාලා හෙට 100කට ඔළුව ගියොත් 100 තමයි හෙට මෙතන. ඒ තමයි මම දාත්තේ මෙතන තත්ත්වේ. පජා ආවොත් මේක නවත්තන්න රජානත් කුජිත ගහලා පජාත වෙලා යන්න වෙයි. ඒවා තමයි මම දකින්නේ. පුළුවන් ඒක කිනා නවත්ත බල නේද? ඇමතිවරේ බත ඇමතිවරට වෙච්ච කරිච්ච දෙයක්. මම මොකුත් අනේ හිතින්වත් මම මොකුත් කරන්නේ නැහැ. මොකද මම දන්නවානේ මං කිසිම මිනිහෙකුට දශමයක්වත් මනසෙන් යමක් කරන්නේ නැහැ හිතාමතා. නොහිතා කරන්නේ නැහැ. නමුත් මට වළක්වන්න බැරි දේවල් වෙන්න පුළුවන් නේද? මම මන් දෙයකට පලයි. ඉල්ලන් කනකොට කණ්ඩා හම්බෙයිද? මොකද කරන්නේ බා? ප්‍රමුඛත්වේ. අනිත් එක තමයි මේ තාත්තේ ඕගොල්ලෝ රටේ ලෝක ලොකු ලොකු පුජ්‍යලෝ වෙන්න පුළුවන්. මට තොපි එකෙක්වත් ලොකු නැහැ. ඔය රටේ ලොකු ප්‍රභූවරු වෙන්න පුළුවන්. මොකද උත්තම යුග පුරුදුව වෙන්න පුළුවන්.